ඔන්න ඔයාලට තේ වෙලාවට කන්න තවත් රසම රස කේක් එකක්. බලන්න ඔයාලා මේ විදිහේ පීනට් බටර් කේක් එකක් කාලා තියනවාද කියලා. එහෙනම් ඉතින් අපි මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ලෑස්ති කරගෙන කේක් එක හදන්න පටන් ගමු. මුලින්ම අපි pan එකකට බටර් ටිකයි peanut butter ටිකයි වතුර ටිකයි දාගමු. දැන් මේ pan එක ලිපේ තියලා බටර් ටික හොඳට ක්‍රීමි ගතියට එනකන් මද ගින්දරේ මේ ටික රත් කරගන්න ඕනේ. ඔයාලා මේ pan එක ලිපෙන් අරගන්නකම් මේක දිගටම හැඳි ගන්න. මේ විදිහට ඔක්කොම ටික හොඳට කලවම් වෙලා ස්මූත් ගතියට ආවහම pan එක ලිපෙන් බාලා නිමෙන්න තියන්න. ඊළඟට අපි වෙනමම බෝල් එකක පිටි, සීනි, ලුණුයි, බේකින් සෝඩා ටිකයි එකට දාලා කලවම් කරගමු. දැන් ඔයාලා ටිකක් ලොකු බෝල් එකක් අරගෙන ඒකට බිත්තරයි, කිරි, වැනිලා ටිකයි එකට දාලා හොඳට බීට් කරගන්න. ඊළඟට අපේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ටිකෙන් ටික මේ බිත්තර මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. පිටි ටික ඔක්කොම හොඳට කලවම් වුණාට පස්සේ අපි මුලින්ම හදාගත්ත බටර් මිශ්‍රණය මේකට දාගමු. දැන් අපි මේක අඟල් 9x9 සයිස් එකේ බේකින් pan එකකට දාලා සෙල්සියස් අංශක 180කට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 35ක් 40ක් විතර බේක් කරගමු. කේක් එක බේක් වෙනකන් අපි ෆ්‍රොස්ටින් එක හදාගමු. අපි අද මේ කේක් එකට පීනට් බටර් ෆ්‍රොස්ටින් එකක් තමයි දාගන්න යන්නේ. ඒකට මුලින්ම ඔයාලා බටර් ටිකයි පීනට් බටර් ටිකයි බෝල් එකකට දාලා හොඳට ස්මූත් වෙනකම් බීට් කරගන්න. දැන් අපි මේකට අයිසින් සුගර් ටිකෙන් ටික එකතු කරගන්න ඕනේ. ඔයාලා මේකට අයිසින් සුගර් දාගන්නකොට කැට නැති වෙන්න හොඳට හලලා අරගන්න. අන්තිමටම වැනිලා ටිකකුත් දාලා කලවම් කරගත්තාම අපේ පීනට් බටර් ෆ්‍රොස්ටින් එක ලෑස්ති. දැන් අපි බේක් කරගත්ත කේක් එක උඩින් මේ විදිහට හදාගත්ත අයිසින් ටික හැම තැනටම දාගමු. අපි මේ අයිසින් ටික දාගන්න ඕනේ කේක් එක හොඳටම නිමුණට පස්සේ. ඔයාලට ඉතින් මේ කේක් එක ඔයාලා කැමති විදිහකට අයිසින් කරගන්න පුළුවන්.
අනිද්දේ තමයි ඔයාලට මේ කේක් එක ෆ්‍රිජ් එකේ දවස් 3-4ක් තියාගන්න පුළුවන්. මේක තේ වේලාවකට නම් නියමිටම ගැලපෙන හරිම රස කේක් එකක්. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ කේක් එක හදලා බලන්න. ඔයාලා ඉතින් මගේ මේ රෙසිපි එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිත් අයටත් බලා ගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.